දැයි ගෞරවනීය මූලාසනස්ත ස්වාමීන් වහන්සේගේ අවසරයි අනිකුස් ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න ඉස්සර වෙලා පිරිස ආජීව අට්ටමක සීලේ පිළිපැදීම සඳහා ආජීව අට්ටමක සීලේ සමාදන් වීමට බලාපොරොත්තු වෙන සීලුම දෙනා නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසා වාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින්ආ ජීවං අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ ගාපතියෝ පුග්ගලා සතෝ සංවිජ්ජමානා ලෝකස්මින් තීති කරුකටේතු ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ තද්දා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ අද මේ වේසක් බණ සඳහා උද්ෘතයක් වශයෙන් ගත්තේ සරුවච්චන් වහන්සේගේම ශ්‍රී මුක පාඨයක් ඒක සඳහන් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අපන්නක සූත්‍රයේ. ඉතින් මම මේක තෝරගන්න කාරණා දෙකක් මට හිතුණා. මොකද අපි මේ සුබෝධාරාමයේ මුල් කරගෙන මාසිකව පවත්වන දෛනික වැඩපිළිවෙලේදී භාවනා වැඩපිළිවෙලේදී අපි මේ අපන්නක සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ තමයි අපිට මේ සූත්‍රය උද්දృత කරලා දැක්වේ. ඒ වාගේම මේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ පළවෙනිම සූත්‍රයත් මේ මාතෘකාවම කතා කරනවා. මේ චත්තාරෝ මේ ගහපති උපුග්ගලා සත්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. සර්වඥාන්සිට කියන්න ඕනේ පණිවිඩයක් තියෙනවා මේකේ. අද වෙසක් දවසේ අපි අවිවාදයෙන්ම ත්‍රිවිධ රත්නේ මුලටම තියලා ඒ සර්වචනanse පිළිගන්න පිරිස. නමුත් අපි දන්නා ලෝකේ වැඩි පිරිසක්
නැත්නම් මනුස්සය වැඩි පිරිසක් එහෙම නැහැ. එහෙම මේ ලෝකේ ඉන්න පුද්ගලයෙක් පිළිගන්න අදහන්න ලෝකේ වැඩි දෙනෙක් කැමති වෙන්නේ. ඒගොල්ල කැමති මේ සර්බලධාරී නොපේන උඩ ඉන්න දෙවි කෙනෙක් තමයි. ඒකට ලොකු ආශාවක් තියෙනවා ඒ සර්බලධාරීත්වයට සහ සියල්ල මැවීමේ ශක්තිය ඇති අපූර්ව බලවේගයක් manussත්වයෙන් එහාට දාන. ඊට පස්සේ ඒක කෙරෙහි ලොකු බයක් කෞර සම්ප්‍රදාය බයක් ඇති කරන ඔක ආගමක් හදාගෙන තමයි ජීවත් වෙච්ච ලෝකෙක දැන් අවුරුද්දේ 2600 ගානකට ඉස්සලා සර්වජන් වහන්සේ මේ වෙනස ඇති කරා. ඇති කරේ මොකද්ද? ওই සියලුම බය කියන බලවේග වලට එහා පැත්තේ තමයි මනුස්ස මනස තියෙන්නේ. මනුස්ස මනස දියුණු කරගත්තට පස්සේ ওই කියන සියලුම බලවේග වලට එහාට යන්න පුළුවන්. මනුස්ස පස්ස දුර්වල වුණොත් ওই සියලුම බලවේග වලට යටයි. තුච්ච නීච තත්ත්වයටපත් වෙනවා. දියුණු කරාට පස්සේ ওই කවුරුත් හිතන කවුරුත් කියන ඒ සර්වබලධාරී ගතිය මේ ලෝකේ නැති ගතිය, දේව බති ගතිය මොකක්වත් නැහැ. මනුස්ස හිතකට මේ සියල්ලට මික්මෝට යන්න පුළුවන් කියලා. ඒ නිසා සර්වඥාචාර්ය ඉදිරිපත් කරපු මේ දාර්ශනික අදහස මා විශාල විප්ලවයක් ඇති කරා. ඉන්දියාව විතරක් නෙවෙයි මනුස්ස මනසේ. ඊට පස්සේ තමයි මේ මිනිස්සෙගේ මනසක තියෙන නැත්නම් manussත් ප්‍රතිලාභයක තියෙන වටිනකම ඉස්සරහට එන්න පටන් ගත්තේ. ඒ මොකද මේ බුදුහාමුදුරුව අපිට පෙන්වන්න තියෙන දේ හැටියට දුර්ලභෝ බුද්ධපාද ලෝකස්මි. ලෝකේ තාම දුර්ලභ දෙය තමයි බුදු කෙනෙක් ලෝකේ පහළින්ද දෙක දුර්ලභෝ manussත් ප්‍රතිලාභෝ. සර්වඥන්සේ මේ තරම් උත්කෘෂ්ට විදිහට මනුෂ්‍යයෙකුගේ තියෙන වටිනාකම පෙන්වන්න හදද්දී පෘථග්ජනයා ඒක පුළුවන් තරම් නිඳා කරගෙන ලැජ්ජාවටපත් කරගෙන අපිට අනේ මුකුත් කරගන්න බෑ අපිට අර පිහිට මේ පිහිට ඉල්ලන්න පටන් ගන්න තියෙනවා. නමුත් ඒ පෘථග්ජන මනසම මේ බණ අහලා නැත්නම් මේ සරුවචනසේ දේශනා කරපු නැත්නම් බුද්ධ රත්න විසින් දේශනා කරන ධර්මත්වයට අහුන්カン දුන්නොත් ඒ මනුස්ස මනස යෙසවීමකට ලක් වෙනවා. ඔසවත බීමකට ලක් වෙනවා. සංස්කෘතික විප්ලවයකට ලක් වෙනවා. සදාචාරාත්මක වර්ධනයක් ඇති වෙනවා. මහා පුදුම රැඩිකල් වාදී දියුණුවක් ඇති වෙනවා. ජීුණාට පස්සේ මිනිස්සයා තමන්ට තමන් නිඳා කරගන්න ගතිය, මේ තුච්ඡ ගතිය, මේ පාහර ගතිය, මේ පෘථග්ජන ගතිය නැතුව දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා ඒ ගාවට දුර්ලභෝ දුර්ලභා ඛන සම්පatti, මේ ක්ෂණ සම්පatti තේරුම් ගන්න. යම් වෙලාවක මිනිස්සයා ඒ දුර්ලභ වස්තු තුන අඳුරගත්තා නම් බුද්ධෝත්පාද කාලේ දුර්ලභයි. ඒ බුද්ධෝත්පාද කාලයක manussත්ත්ව ප්‍රතිලාභේ දුර්ලභයි. ඒකේ කවදාවත් සතුටක් යාදෙන පිරිචිගතයක් ඇති කරගන්න බෑ ක්ෂණ සම්පත්තිය නැතුව. ක්ෂණ සම්පත්තිය දන්නේ නැති හැම කෙනාම හරි කැමති නොදන්නා බලධාරියෙකුට යටත් වෙලා එයාට යාප්පු වෙලා යැදලා මේ තමන්ගේ කාමාසවල් ඉෂ්ට කරගන්න. සර්වඥාන්සේ ඒ විනෝඩ සඳහන් කරනවා මනුස්ස මනසම මේ උසස් කරගත්තට පස්සේ දිනු කරගත්තට පස්සේ ඒ ක්ෂණ සම්පත්තිය හරහා ඔය හැම කෙනෙකුටම බුදු වෙන්න පුළුවන්. හැම කෙනෙකුටම ඒ සර්වඥතා ඥාණය නැත්තම් ඒ විශේෂම කියනවනම් අපේ ගමනට අවශ්‍ය කරන ඒ කෙලස් කැපීමේ හැකියාව ලබන්න පුළුවන්. ඒක ওই විදිහට වැඳලා යදලා කරන්න බෑ. වැඳලා යදලා තමයි පඩම් අරගන්නේ. දැන් අපි මේ බණ අහන්නේත් ඒකට තමයි. අපි ඒක ඉති බුදුචාන් හන්සේට වැඳලා යදලා බණ අහනවා. ධර්මයේ තේරුම් ගන්නවා. තේරුම් ගන්න ක්ෂණ සම්පත්තිය ලැබුවා වූ සංඝ පිරිසට අපි ඇතුල් වෙනවා. ඇතුල් වෙලා අපි සීලේ වඩනවා. අන්නේ සීලේ වඩන පැත්තගෙන බුදුචාන් හන්සේගේ ਸਰවඥ විග්‍රහයක් මේ මිනිස්සයෝ මේ ලෝකේ ඉන්න සත්තු සත්වයෝ මිනිස්සයෝ පුද්ගලයන් හතරකට කඩලා කොටාත හතරකට කඩලා විග්‍රහයක් මේ අපන්නක සූත්‍රයේ සඳහන් වෙනවා. ඊට ඉස්සෙල්ලා මම කැමති මේ අපන්නක කියන වචනය පිළිබඳව අපි දැනට මාසිකව පවත්වන වැඩමුළුවේදී ආරම්භ තියෙන අර්ථ ඡායාවන් ගැන පොඩ්ඩක් මතක් කරගන්න. අපි ජාතක පොත පටන් ගන්නේ අපන්නක ජාතකයෙන්. මේක අපන්නක සූත්‍රය. ඊට පස්සේ අපන්නක සංයුත්ත පිටකයේ තියෙන කොටසක්. මේක තාම හරි හැටියට වචනේ පරිවර්තනේ වෙලා නැහැ. අපි ත්‍රිපිටක පොතේ එහෙම නැත්නම් බුද්ධ ජයන්ති පොතේ
මේ අපන්නක කියන වචනේ පරිවර්තනය කරලා තියෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. නැත්නම් නොගැටෙන ප්‍රතිපදාව. දැන් බුදුරජාණන් වහන්සේ අපට මේ අපි ළඟ තියෙන මේ පෘථග්ජන අත්පටිලාභය නැත්නම් මේ manussත් පටිලාභය මේ සීක මට්ටමට අසීක මට්ටමට නම් වීම සඳහා මේ අවිරුද්ධ ප්‍රතිපදාව ගැන හරි දක්වනවා. කිසි කෙනෙක් එක නොගැටෙන ප්‍රතික්‍රියා නොකරන වැඩපිළිවෙලක් හරහා අපිට මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලයේ උපනංගන හැටි අපට කියලා දෙනවා. අපිට ලැබිච්ච මේ manussත් පටිලාභේ පූර්ණත්වය කරපත් කරන හැටි කියලා දෙනවා. අපිට මේ දැනනමත් ලැබෙතන ක්ෂණ සම්පත්තිය තමයි ලොකුම වස්තුව කියන එක අපිට කියලා දෙනවා. ආන්නේ ඒදී ඉගෙන ගැනීම අතින් මනුෂ්‍යෝ ಜಾති හතරක් පුද්ගල ಜಾති හතරක් බුදු ඇහැට පේනවා. ඉතින් මේකේ මෙන්න මෙහෙම පෙරවදනක් එහෙම නැත්තම් නිදාණයක් මම මතක් කරන්නම්. එතකොට මේ වගේ තියෙන වටිනාකම අපිට වෙසක් වෙනුවෙන් වැදගත් වෙයි. මේ කන්දරක සූත්‍රය තමයි ඔය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සූත්‍ර පටන් අරගන්නේ. ඒකේ කන්දරක කියන අස්යන් විකුණන වෙලෙන්දා බුදුජානක වහන්සේ වැඩ ඉන තැනකට ඇවිල්ලා එයාම ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ අපි උපෝසත සීලය අරසා කරගෙන ගිහිව හිටියත් ඉන්නේ බොහෝමත්ම පිරිසුදු ජීවිතයක් ගත කරන්නේ ධාර්මික රස්සාවක් කරන්නේ එහෙම කරගෙන ජීවත් වෙනවා කියලා බුදුජානක වහන්සේට ඇවිල්ලා බොහොම කර්මකාරණ දාන්න කෙනෙක් විදියට විස්තරයක් ඉදිරිපත් කරනවා. පේස කියලා තමයි මේ පුද්ගලයාගේ නම කන්දරක සූත්‍රයේ සඳහන් වෙන්නේ. සඳහන් කරලා පස්සේ සර්වචනාංශේ දෙබසක් ආරම්භ කරනවා. මේ පුද්ගලයාට පුංචි බණ ටිකක් කියලා මේ පාඨයේ කියනවා. චත්තාරෝ මේ පේස පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි. පේස මට පේනවා, මට දැනෙනවා, මට කියලා දෙන්න ආසාවක් තියෙන ඕගොල්ලන්ට මේ ලෝකයේ ඉන්න පුද්ගලියව හතර කණ්ඩායමකට වැඩනවා. කියන බුදුරජාණන්සේ නමාතුකා දෙනවා. මේ පළවෙනි කොටස තමයි ඒකච්චෝ පුද්ගලෝ අත්ත තාපෝ හෝති අත්ත පරියා පරිතාපනානු යෝගෝ. අත්ත කිලම තාණියට වැට තමන්ඬ වද දී ගන්න මිනිස්සු జాතියක් මේ ලෝකේ ඉන්නවා. නීති පද්ධති විවස්ථා සදාචාර දේවල් යුතුකම් වගකීම් බාරයක් ඔළුව අරගෙන පුදුමාකාර පෙළෙන జాතියක් ඉන්නවා. අත්තන්තප කියලා බුදුරජාණන්සේ නම කරනවා. ඒක තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ සර්වචනහසී අතහල යුතු අන්ත දෙකෙන් එකට පෙන්වන්නේ අත්ත කිලම තානි යෝගය. තමන් මේ ලෝකේ තියෙන කරදර ඔක්කොම ඔළුවේ තියාගෙන හැකියාවල් දන්නෙත් නැහැ. බර ඇදගෙන මේකට තැවෙනවා. ඊට පස්සේ ඉන්නවා පරන්තප කියලා જાතියක්, අනුන්ට වද දෙන જાතියක්. මේ ලෝකේ ජීවත් වෙනවා අනුන්ගේ කරපිටින් යන. ඒ පරන්තප කියලා කියන්නේ අනුන්ට අනුන් තවනවා. පරන්තපාණු යෝගෝ අනුන් තැවීමේ ව්‍යාපාරවල යෙදෙනවා. තව જાතියක් ඉන්නවා දෙකටම එදී භයානක જાතියක්. අත්තන්තප පරන්තප දෙකම තමනුත් තවන ගමන් අනුන්ත් තවන જાතියක්. ඒ කියන්නේ වදක. එහෙම නැත්නම් යමපල්ල වගේ જાතියක්. හතරවෙනිට සඳහන් කරනවා න අත්තන්තප න පරන්තප අනුන්ත වන්නෙත් නැහැ නමන් තෙවෙන්නෙත් නැහැ. ඉති බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වෙලා තියෙන ශාසනයක තියෙන මේ හතරවෙනි පුද්ගල කණ්ඩායම මතු වෙන්නේ අර කලින් කියපු පුද්ගලයෝ තුන්දෙනා හරහා තමයි. ඒක නිසා තමන් තවා ගන්න එනත අනුන් තවන තමන් අනුන් දෙකම තවන පුද්ගලයන්ට බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා කියනවා. මේ ශාසනික සම්පත්තිය ලැබලා අනුන් තවන්නෙත් නැතුව තමන් තවන්නෙත් නැති පුද්ගල කොට්ටාශයක් වඩපත් වෙන්නේ කිය. කියනකොට මේ පේස යසාරෝක වෙලින්ද කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි ගිහියෝ අපිට ගොඩාක් වැඩ තියෙනවා ඒක නිසා මට යන්න අවසරයි කියලා. හොඳයි හොඳයි එහෙනම් පේස තමන්ගේ කාලය දැනගන්නයි කියලා බුදුරජාණන්සේ අවසර දෙනවා. එතකොට වැඳලා යාපසෙන් පසට යනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන්ගේ උපස්ථානද ඒ අවස්ථාවේ පැමිණියාම ආනන්ද බුදුරජාණන්සේ කියනවා ආනන්ද මේ මිනිස්සයා මේ මං කියන බණ ටික අහන්න පොඩ්ඩක් හිටියානම් බණ අහලි වෙනකොට සෝවන් වෙනවා. මෙහාට ගෙදර වැඩ. ඉක්මනට යන්න ඕනේ කිව්වා. ඒ නිසා එයා ගියා. මේ එකම තැනකයි ඔබඳු ත්‍රිපිටකයේම ওই වචනේ සඳහන් වෙලා තියෙන්නේ. මේ මිනිස්සයා මං මේ කියන දේ අහන්න මෙතන පමා වුණා නම් මේ මිනිස්සයාට සෝවන් වෙන්න පින් තියෙනවා. නැත්නම් මේ මිනිස්සයා කියනවා මට වැඩ තියෙනවා කියලා. මේ මිනිස්සයා කියනවා බුදුජානක කාලේ දැනගන්නයි කියලා. මම එයාට යන්න දුන්නයි කියනකොටම ආනන්ද සාංශේ සිවුරේකාන්ත කරගෙන ධන බිම ඇනලා අපි වෙනුවෙන් ඉල්ලීමක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ.
අපකරේ අනුකම්පා කරලා ඒ පේසට කියන්න ඕනේ බණ ටික මට කියන්නේ කියලා. ඊට පස්සේ අපි දන්නවනේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේවා හිතේ කටපාඩම් කරගෙන තියාගෙන ඉඳලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අහන අහන ප්‍රශ්නෙට උත්තර දී වසයෙන් එනත්තම් මේ පුච්චක ස්වාමීන් තහන ප්‍රශ්නෙට උත්තර දී වසයෙන් ওই මුළු ත්‍රිපිටකයේම මේ හරියට මේ පටිගත කරන යන්ත්‍රික තිබ්බා වගේ හෙලි දැක්වානේ. හෙලි දැක්වන අවස්ථා දෙකක් පොතේ සඳහන් වෙන එකක් තමයි කන්දරක සූත්‍රයේ ওই කියන පේස සම්බන්ධ සිද්ධිය. දෙක තමයි සර්වඥාන්සේ කෙලින්ම මේ ශාලා කියන බ්‍රාහ්මණ ගමේ ඉන්න බමුණන්ඬ දේශනා කරන මේ අපන්නක සූත්‍රය. මේ දෙකේදීම සර්වඥාන්සේ මේ පුද්ගල වර්ග හතරකට බෙදීම හරහා සර්වඥාන්සේගේ න්‍යාය දර්ශනය ප්‍රතිපදාව අපන්නක ප්‍රතිපදාව ඉදිරිපත් කරනවා. ඉතින් ඒක හරි විවේකීව අහගෙන ඉන්නකොට අපි පටලවාගෙන තියෙන ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන්. එක්කෝ අපි අත්තන්තපයි. තමන්ගේ ආත්මය ක්‍රමතේ කරන જાතියක්. මේ කරදර ඔළුවේ දාගෙන මේ ලෝකෙට එනකොට හිතපුවත් නැති පිරිසක් එක්ක එකතු වෙලා දැන් මේ පිරිසගේ ප්‍රශ්න ඔළුවේ තියාගෙන මං අරකත් විශ්නන්න ඕනේ මේකත් විශ්නන්න ඕනේ අරකත් විශ්නන්න ඕනේ මේකත් විශ්නන්න ඕනේ කියලා ඔළුවේ තියාගෙන පැවෙන જાතියක් වාට පත් වෙලා තියෙනවා. ඒකට කියන්නේ විභව භවතණ්හාව කියලා. මේ තමන්ගේ වැඩ නෙමෙයි අනුන්ගේ වැඩ ඔළුවේ දාගෙන කාම තණ්හාව කියන්නේ තමන්ගේ ඉඳුරම් පිනවන එකනේ. ඒ ඔක්කොම පැත්තක තියෙනවා මේ තියෙන යුතුයකම් ඉෂ්ට කරගන්න. අත්තන්තප තමන් තවෙනවා. නිතරම තවෙනවා. උයාගත්ත බත කන්න නැහැ, එලාගත්ත පැත්තට බුදියන්න නැහැ, දකින් දකින් මනුස්සත් එක්ක ගැටෙනවා. තමන් නිතරම පෙළෙනවා. ඉතින් මේක මේ බුද්ධලයාගේ දෝෂයක් නෙමෙයි. කර්ම දෝෂේ කියලා කියන්නේ. අපේ බුදුරජාණන්සේ දේශනා කරන්නේ අත්ත කියලා මතාණ යෝග ආත්මික ක්‍රමතේ කරගන්න. එයායක පුදුමහස්සාරයක් විදිනවා. මේ දුක් ගැනවිලි කට උල් කර කර එක එකනට කියලා 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 ඒක ලියලා දෙයන්නා තැලකට ගිහලා කියනවා. අල්සාරේ ඉස්සරහට ගිහිල්ලත් කියනවා. මල් පූජා කරලත් කියනවා. හැමදේම කරලා අර දුක්කම සමාදන් කරනවා. පෙළෙන එකමයි කරන්නේ. ඔත්තන හරි වරද්දක් තියෙනවා ඒකමතු කරගන්නවා. මතු කරන්නේ ඒකම ඇඹුලක් අමු අඹ කන්නා වගේ තත්ති හිරි වැටලා තීදී චරචර ගාලා ඇඹුලමයි කන්නේ. ඒකට කියනවා අත්තන්ත ප්‍රකේලා. ඒකට කියන්න පුළුවන් අත්ත ක්‍රමත ආත්ම ක්‍රමතේ අත්ත කිලමතාන යෝගී කියලා. ඉතින් අපි සර්වඥ වහන්සේ මේ සර්වඥතාඥානි ලබා ගන්න ඉස්සෙල්ලා හය අවුරුද්දක් දුෂ්කරවත පුරනකොට ඕකේ එහා කෙලවරටම ගියා. තමන් ක්‍රමතේටපත් කිරීමෙන් තමයි නිවන් ලබන්න පුළුවන්. මේ කෙලස් තැවීම කියලා තමයි මේකට එදා ඉන්දියාවේ පැවතිච්ච ක්‍රමේ. ඉතින් ඒක සර්වඥයන්ට අපිට හිතා ගන්න බැරි තැනකට අරගෙන ගියා. අපි දන්නවා ඒ අඹල තියෙන රූපේ ඒ පකිස්තානයේ තියෙන එක දුෂ්කරක්‍රියා කරන රූපේ දකින්නකොට ඒක ඇත්තටම අඹපු රූපයක්. නමුත් ඒකේ පෙන්වන පාරණ කාරණාව අදිෂ්ඨාන ශක්තිය සම්පූර්ණයෙන්ම තියෙන ඊළයට පෑදිලා බඩත ගන්න පපුව බඩත ගන්න පිට අත ගෑවීම. ඒ ධර්මතම ආත්ම ක්‍රමතේ කරේ නිසා බුදුරජාණන්සේ මේ කියන අයිතියක් තියෙනවා. අපිට ඇත්තටම අයිතියක් නෑ. අපි මේ පොඩි දේවල් වලට චෝදනා කරනවා. ඒ ප්‍රතිපදාව ඒකයි කියලා මම මූණ දිහා බලාගෙන කියනවා. මේ සියලු දෙනාගම ප්‍රතිපදාව ආත්ම ක්‍රමතේ. විශේෂයෙන්ම සුබෝදාරාමයට එන කට්ටිය. අනික් කට්ටිය මේ වෙලාවේ ක්ලබ් වල ඇති. අනික් කට්ටිය මේ වෙලාවේ බාර් එකක් ඇති. ඒගොල්ලන්ට ඒක කියන්න බෑ. ඒගොල්ල සතුම් මරමින් ඇති. හොරකම් කරමින් ඇති. මේ වගේ පිටිස් වල තියෙන්නේ මේ ආත්ම ක්‍රමතේ නැත්නම් අත්‍යන්තප ඉනේ جاتی තමයි. ඒ අත්තන්තව කියලා කියන්නේ තමන්ගේ රුචර්ෂිකම් පැත්තක දාලා අනුන් වෙනුවෙන් හෝ මොකක් හරි પરමාර්ථයක් ඉදිරිපත් කරගෙන ඒ සඳහා තැවෙනවා. තමන්ගෙම ඉඳුරම් පිනවීම සඳහා තැවෙන තැවීමට කාමරාගය කියලා කියනවා. කාමරාගය තියෙන කෙනාට අපි කියන්නේ කාමසුකල්ලි කාණු යෝගයේ දෙනෙක් නයි කියලා. එයා කරන්න දෙන ඉඳුරම් පිනවන එක විතරට ආගමක් නැහැ, සදාචාරයක් නැහැ, පන්සලක් නැහැ. ඒකේ ඉදිලා ඉන්නවා. නමුත් මේ වගේ තැන් වලට එන උඟ දෙනෙක් ඒක පිටු දකිනවා. පිටු දැකලා මම චෝදනා කරනවා අනිත් පැත්තේ කෙලවරට යනවා කියලා. අත්තන්තප මට්ටමට යනවා. ඊට පස්සේ ඒ ලබා ගැනීම සඳහා ඒ Tamanට මොකක් හරි පරමාර්ථයකින් අපි මේ වෙහෙස වෙන්නේ දරුවන් වෙනුවෙන් අභිමතාර්ථයක් වෙනුවෙන් කරනකොට ඒක ලැබෙන්නේ නැත්තම් අනුන් තවන මට්ටමට අපිපත් වෙනවා. පරන්තප කියලා කියනවා. පරන්ත පරන් තප අනුയോഗ පත්තෝ ඒක සඳහා අනුയോഗ වේදනා ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ සඳහා යැත්තු සතුම් මැරීම කරනවා
සතුන් මරණ කියලා කියන අනුන් තවනවා. හොරකම් කරනවා. කාමීත්‍යචාරය කරනවා. බුරු කේලං හි සචන පරිසචන කියනවා. එතකොට අපි දන්නවා පොදුවේ ලැබෙන්නේ අනික් අයට බයක්. අපි දන්නවා සතෙක් මැරීම බය දීමක් නොමැරීම අභය දීමක් කියලා. හොරකම් කිරීම බය දීමක් හොරකම් කරන්න අවස්ථාව ලැබිලා හොරකම් නොකර සිටීම අභය දීමක්. කාමයේ වර්ධව හිතරින්ට අවස්ථාවක් ලැබිලා ඒක නොකර ඉන්නවනම් ඒ කාමස්තු හිමියට සහ කාමස්සුන්ට අභය දීමක් සිද්ධ වෙනවා. බොරු කියන අවස්ථාවක් ඇවිල්ලා ඒක නොකිය ඉන්නවනම් ඒ බොරුවෙන් තැළෙන එකනට අභය දීමක් වෙනවා නැත්තම් බයක් දෙනවා. කේලම හිස් සචන පරිස වචන නිසා යම් කිසි කෙනෙක් මේ කායික වාචික දුස්චරිත වල යෙදෙනවනම් එයත් අනුන් තවනවා අනුන්ට බය දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම යාට අපිට බයක් එනවා. ඒ බයර තමයි අසහනි කියලා කියන්නේ. ඒ බයර තමයි මානසික ආතතිය කියලා කියන්නේ. පිටරටවලට ගියාම පේන්න තියෙනවා සුවිශාල මන්දිර. පුරවේශයන් සහ පුරංගනාවන් සම්පූර්ණ නගර පිරිසුදුයි. හරිම නිශ්ශබ්දයි. පුදුමාකාර දියුණුවක් දවසින් දවස දවසින් දවස. නමුත් මිනිස්යාදී අපරගෙන බැලුවොත් 40%කට වැඩිය අසහනින් ජීවත් වෙනවා. මානසික රෝග භයානක රෝග සීදී නැසගෙනින් අනු මරනවා තවනවා පෙළනවා භයානක රෝග දින සනීප කරන්න බෑ. ඒගොල්ල දන්නේත් නෑ මේක ඇවිල්ලා තියෙන පරන්තප ක්‍රමය කියලා ක්‍රමෙන් කියලා. ඒ කියන්නේ අනුන් තැවීම හරහා අපි ලංකාවේ මේ බුද්ධ ශාසනය හා සමාන ඉතිහාසයක් තියෙනවා. ඒ කාලේ පුරාවට බටහිරින් ආපු මිනිස්සු අපි තීරිසන්නු ගන්නට සැලකුවේ නෑ. අපිට කරපු දේවල් පපුරජනව ඇහෙනකොට අපි ම්ලේච්ඡ જાතියක් ගස්කල් අධහන જાතියක් එනිසා මුන් දිවිය අධහන જાතියක් බාටපත් කරන්න නොකරපු දෙයක් නැහැ. ඒකල්ල අපේ වස්තු සූරකෑව. ඒකල්ල ගිහිල්ලෙලා ඒගොල්ලෝ රාජධානි මවා ගත්තා. නමුත් අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? මේ භෞතික සම්පත් ලැබුවට මේ පරන්තප ක්‍රමයෙන් හම්බ කරපු නිසා බුදුමාකර පීඩාවක ඉන්නේ. අද බටේර දේශපාලනේ බටේර ආර්ථිකයේ බටේර තාක්ෂණය බටේර ක්‍රම වල පේන්න තියෙනවා ඉස්සරහට යන්න බෑ. මේ කෙලවරක් තියෙන්නේ බෑ. කර්මේ සහ කර්මඵලය හරි තියෙනවනේ. ඒ නිසා පරන්තප ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සූත්‍රයේ අනුම් පෙළන. ඉතින් අර තමන් පෙළන කෙනා නැත්නම් තමන්ගේ ආත්ම ක්‍රමයට ගිය කෙනා අනුම් පෙළනවා කියන එක ගණන් ගන්නෑ. තමන තමයි මෛත්‍රී කරන එක නා විතරයි අනුන්ට මෛත්‍රී කරන්නේ. තමන්ගේ තැවීම පිළිබඳ උදේ ඉඳලා හැන්ද වෙනකන් අරයට සාප කර කර මෙයාට දෙස් දී කාලගුණයට බැන බැන ඔක්කොටම බැන බැන ඉන්න මිනිස්සයා කරන කින හැම දෙයකම තියෙන පරන්තප ස්වභාවය. ඇතුළත මෙහෙම නම් පිට මෙහෙමයි. ඊට පස්සේ ඊට ජාතියක් බුද්ධජනසේ දේශනා කරන අත්තන්තප පරන්තප දෙකම. ඒකට කියන්නේ ආගමික නායකයන් රාජ්‍ය නායකයන් කුලවන්තොල නායකයෝ උන්ට කාල බිල සැපසේ ජීවත් වෙන ගමන් යාග හෝම සඳහා දහස් කණන් ගස් කප්පනවලු. යාග හෝම සඳහා දහස් කණන් සත්තු කප්පවලු. මිනිස්සු චෝදනා කරන විසල් දඬුවම් නියම කරනවා. ආ තමනුත් ඇවිනවා අනිමුත් අවනවා. මේක තමයි අර අත්තන්තප වෙලා ඊට පස්සේ පරන්තප වෙනකොට අත්තන්තප කියන්නේ සිල්ලර වෙලඳාම නම් පරන්තප කියලා කියන්නේ තොග වෙලඳා. අත්තන්තප වරන්තප දෙකටම යනකොට ජාත්‍යන්තර මට්ටමේ ඒ තොගවිල දාමඩ වැටෙනවා. එචී ඒකෙනා තවනවා, තැවෙනවා, අනුම් පෙළනවා. එචී මේ තුනම දේශනා කරලා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා මේක දකින ඇසැත්තෝ. බුද්ධෝත්පාද කාලේ දන්නවනම්, manussත්ත්ව ප්‍රතිලාභේ දන්නවනම්, ක්ෂණ සම්පත්තිය දන්නවනම්. ඒගොල්ල තේරුම් අරගන්නවා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මේ අත්තන්තප જાතියක් ඉන්නවා, පරන්තප જાතියක් ඉන්නවා, අත්තන්ත පරන්තප කියලා જાතියක් ඉන්නවා. මේ තුන දැකපු බුදුහාඳුරෝ දකිනවා මේ මිනිස්යන් අතර අත්තන්තපත් නොවන පරන්තපත් නොවන જાතියක් ඉන්නවා. අන්නේ අයට මතක් කරලා දෙන්නයි අන්න ඒ පැත්ත පොඩ්ඩක් උනත්තු කරන්නේ. අත්තන්තප පරන්තප නොවෙන තමන් තවන්නෙත් නැතු අනන්තවන්නෙත් නැති මෙන්න මේක තමයි අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. මේක තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ. මේ අවිරුද්ධ ප්‍රතිපදාව විස්තර කරන්න පුළුවන් එක ගාථා පාඩයක් තමයි සබ්බ පාපස්සා කරණම් කියන්නේ. සීළු පවෙන් වෙන් වී ගතකරනද යම් කිසි කෙනෙකුට හොඳටම තේරුම් ගන්න ඕනේ මේ මිනිස්සයෝ
ඒ පව කරනකොට নানা ප්‍රකාර නංවන දුන්නට ඒ මිනිස්සු අතින් සිදුවෙන පවයි කුරුළු තුපත්තල් ගන්න දන්නේ නැහැ. පොත් තිබීමක් නැහැ. උහි කරන්නනවාලි කරගෙන යනවා. ඒගොල්ලෝ ඒක නතර කරන්න. ඒ වෙනත්නම් ඒ පවය ඇබ්බැහිය නරක පුරුද්ද කර්ම ශක්තිය නතර කිරීමේ හැකියාව Taman තුලක තියෙනවා කියලා හිතන්නේ. ඒගොල්ලෝ හිතන්නේ ඒක තියෙන්නේ මේ කවුරු හරි ඇවිල්ලා ආශිර්වාද කරපම හරියයි. එහෙම නැත්නම් අතු බුදු වෙන බුදු කෙනෙක් ඇවිල්ලා මේක හරි ගැස්සලා දෙයි. Taman තුල මේ ඇබ්බැහි නතර කරන්න හැටි, කර්ම ශක්තිය නතර කරන්න හැටි, එහෙම නැත්නම් මේ රුචර්චකන් නතර කරන්න හැටි, තමන්ගේ පෞරුෂත්ව වෙනස් කරන්න හැටි දැන ගැනීම සඳහා බුදුජානසයේ නාමික වශයෙන් කියනවා. මේ ලෝකේ ඉන්නවා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා. මේ ලෝකේ ඉන්නවා සත්පුරුෂයෝ. මේ ලෝකේ ඉන්නවා ආර්යයන් වහන්සේලා. උන්වහන්සේලා කරන්නේ තමන් ක්‍රමචේටපත් වෙන්නෙත් නැහැ. අනුන්ට වද දෙන්නෙත් නැහැ. දෙකේ එකතුවකුත් නැහැ. ඒ වෙනුවට සාන්ත සීතල ගතියක් හිතේ ඇති කරගන්නවා. අන්න ඒ සඳහායි ඒ අත්තන්තප පරන්තප නොවෙන ජනතාවකට ආරාධනා කරන්නයි. නැත්නම් අපි හිතේ තියෙන අත්තන්තප පරන්තප නොවෙන අනුන් නොතවන තමන් නොතවන ගතියට කුළු ගැන්වීමක් කරන්නයි බුදු කෙනෙක් ධර්මයක් දේශනා කරන්නේ. ආන්නේ දේශනා කරන අපි මේ වෙනකන් අත්තන්තප වෙලා ඉන්නදී ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි පරන්තප වෙලා ඉන්නදී අනුන් තවන වෙන්න ඇති. දන්නේ නැතුව වෙන්න පුළුවන්. නැත්නම් ඒ දෙකම කර කර ඉන්නවා වෙන්න පුළුවන්. බුදු කෙනෙක් පහළ වෙනකන් ලෝකය හැටි එහෙම තමයි. ඊට පස්සේ බුදු කෙනෙක් දේශනා කරන ප්‍රතිපදාවක් මේක තීරුම් අරගෙන අත්තන්තප පරන්තප නොවි ගත කරන જાතියක් ලෝකේ ඉන්නවා. එහෙම නැත්නම් සත්පුරුෂෝ කියලා જાතියක් ඉන්නවා. සද්ධර්මය කියලා එකක් තියෙනවා. මේ සඳහා ආධ්‍යාත්මය සඳහා තියෙන ප්‍රතිපදාව සීල පවින් වැළකීම කියන එක අපන්නක ප්‍රතිපදාවත් එක්ක බොහෝම ලස්සනට ගැලපෙනවා. ඒ මොකද මේ මේ ශාලා කියන බ්‍රමුණු ගමේ ඉන්න මිනිස්සු ළඟට බුදුරජාණන් වහන්සේ යනවා. ඒ මිනිස්සු බුදුහාමුදුරන්ට සාමාන්‍යයෙන් වැඩි හිටියෙක් විදිහට සලකලා බුදුරජාණන් වහන්සේ ඇත්තෙන් අහන ඕගොල්ලන්ට ආගමක් තියෙනවද කියලා. ඒගොල්ලෝ කියනවා නෑයි කියලා. ඕගොල්ලන්ට ආගමක නායකයෙක් ඉන්නවද නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ කවදාකවත් අනේ මයි පිටිපස්සේ ඉන්න මම බුදුහාමුදුරෝ මගේ ආගම තමයි හොඳ ආගම මොකක්වත් කියන්නේ නෑ. බුදුන්සේ කියනවා එහෙමනම් එහෙම කෙනෙකුට අනාගතයේ හොඳ වීම පිණිස නැත්නම් ආධ්‍යාත්මය පිණිස මම අපන්නක ප්‍රතිපදාව දේශනා කරන්නම් කියලා තමයි මේ කර්මය සහ කර්මඵලය පිළිබඳව බොහෝම ලස්සන තර්කණයකින් ඒ අත්තන්ට පෙන්නලා දෙනවා. යම් කිසි කෙනෙක් වැඩි හිටියෙකුට ගරු කරනවා නම් යම් කිසි කෙනෙක් ආගම ධර්මයක් ගරු කරනවා නම් ඒ මිනිස්යා තුළ පවට බය සහ ලැජ්ජාව තියෙන්න ඉඩ තියෙනවා. යම් කිසි කෙනෙක් ආගමක් නැත්නම් ගොඩීටියක් නැත්නම් එයා ළඟ පවට බය සහ ලැජ්ජාව නැහැ. ඒක නිසා ඒක නා සමාජ නීති උල්ලංඝනය කරනවා. අනුන්තාවනවා, තමන්තාවනවා, ඊට පස්සේ විශාල කර්ම රැස් කර ගන්නවා. ඉතින් යම් හේකින් කර්මේ සහ කර්මඵලයේ තියෙනවනම් අපාගාමි වෙනවා. මේ ජීවිතේදී හිරිවිලංගු වැටෙනවා. ඒක නිසා තියෙන්න පුළුවන් කර්මේ සහ කර්මඵලයේ. නොතිබෙන්න පුළුවන්. නමුත් බය ලැජ්ජා දෙක ඇති කර ගන්න ඕන හොඳයි. එතත් නැතත් පරලොව සුදානෙනි මහත හලොත් යෙහකින් පවුකම් නොකල නොතබාම හිත. ඇතෙතත් නැතයි පවුකල හට වේ විපත. ඇතත් නැතත් සුදානෙනි ඇතත් නැතත් මේ හරි වැඩ කරන්න කියලා. ඉතින් මේක තමයි ඔය වැඩ සංකරාවට එනකොට ආවේ. ඉතින් අපි පව කරන්න ඕන වෙනකොට කර්මේ සහ කර්මවලේ පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. මන්ත්‍රීතුමා ගාවට යනවා. ඒ වෙනතම් පොලිසියට යනවා. ගිහිල්ලා පගාවක් දෙනවා. දීලි වෙලා කියනවා මේ මොනවා වුණත් කවන්නේ මට මේ වැඩේ වෙන්න ඕන කියලා. එතකොට අපි දන්නේ අපි ළඟ බයලජ්ජ දෙක නැති වෙනවා. එහෙම නැත්නම් මේ ලෝක න්‍යාය ධර්මයට අපි වරද්ද ගන්නවා. ඒක නිසා එතන ඒ අපන්නක ප්‍රතිපදා පෙන්ලා දීලා පරිරෝ තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳ කරන කනට වරදින්නේ නැහැ. මෙලවත් මේ මිනිස්සු හොඳයි කියනවනේ. හැදි නැහැදිච්ච ගෙදර හැදිච්ච එකයි කියලා කියනවනේ. ඒ වගේම කියනවනම් පරිලෝක සුගතිගාමි වෙනවනේ. ඒ නිසා බයලජ්ජාව පිටව ගනිල්ලා. සදාචාරාත්මක වගවීමක් ඇති කරගනිල්ලා කියන එකෙන් තමයි බුදුරජාණන් ශ්‍රී මේ ගමන ගෙනියන්නේ. අත්තන්තප පරන්තප දෙකේදී අත්තන්තපත් නොවන පරන්තපත් නොවන තැනේට බුදුරජාණන් ශ්‍රී අපෙන් අන්නේ සංවේදී භාවය. එහෙම නැත්තම් සදාචාරාත්මක වග වෙන භාවය
අපින් ඉල්ල හිටිනවා. මොකද මනුෂයා උපදිනකොට පැහැදිලිව මේක තියෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමේ නිසා අද තියෙන මේ බටහිර භෞතික විද්‍යාවට බරවිච්ච අධ්‍යාපනයේ නගන්න බයලජ්‍ය දෙකත් එක්ක බෑ. ඒ නිසා බයලජ්‍ය දෙක අයින් කරන්නේ නැත්නම් අපිට දියුණු වෙන්න බෑ. අධ්‍යාපනයේ ඉස්සරහට යන්න බෑ. මේ දේශපාලන ක්‍රමයේ ඉස්සරහට යන්න බෑ. මේ ආර්ථිකයේ ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි යම් ප්‍රමාණයකට කුටි කඩා ගන්න ඕනේ වෙච්චාම අපි ඔය පරිලෝක ගැන සදාචාරයක් ගැන හොඳ නරකක් ගැන පොඩ්ඩක් අමතක කරලා ඉන්නවා. ඊට පස්සේ අපිට සැප ලැබෙනවයි කියලා හිතමු යම් විදියකින් විභාග පාත් වෙලා ආර්ථිකයල බඩ බොක්ක දණ්ඩ පටන් ගන්නවා. බඩේ දෙවිල්ල එන්න පටන් ගන්නවා. පිටින් පුත්‍ර ජනන්සේ අහනවා ඊට වෙදී නරකද මේ පවුන කිරීම හරහා එහෙම නැත්නම් සබ්බ පාපස්සාකරණං හරහා මේ වැටිලා තියෙන ප්‍රතිපදාව විගතෝචිත මහා විශාල දියුණුවක් නැති වෙයි. නමුත් උයාගත්ත බත ගන්න පුළුවන් වෙයි. එලාගත්ත පැදුරු බුදියන්න පුළුවන් වෙයි. ඒකද ඕනේ කරන්නේ. එහෙම නැත්නම් ඒ අසරේසිගේ දුවලා ගිහිල්ලා ඒ ඔක්කොම ලබා ගන්න දේ ලබාගෙන මානසික අසහනකින් සීජිනස ගැනීමකින් අනුන් එක්ක ගැටි ගැටි ජීවත් වෙන එකද හොඳ කියන ප්‍රශ්නේ බුදුඥානන්සේ විස්තර කරලා දෙනවා මේකෙදි. ඒ නිසා මට හිතුණා මේ විතරේ මේ හඳුනා දීම කරාට පස්සේ මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ අත්තන්තප පරන්තප නොවන්නා වූ මේ වත්තන්තප න පරන්තප කියන ප්‍රතිපදාව පෙන්ලා දෙන්නේ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. කලකිනි බුදු කෙනෙකුන් ලොව උපදින්නේ කියලා ඉඳපු ගමන් මේ අත්තන්තප පරන්තප අත්තන්ත පරන්තප කියන ලෝකයේ ඉඳපු කෙනෙක් බුදු කෙනෙක් පහළ වෙනවා කලආතුරකින්. ඊට පස්සේ බුදුරජාණන්සේගේ ගුණ රාවයක් එන්න පටන් ගන්නවා. ඉතිපිසෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ විජයජන සම්පන්න ආනුන්වංශේ මේ අත්තන්තප පරන්තප නොවී ගත කරන අනුන් තවන් නැතුව තමන් තවන් නැතුව ගත කරන ප්‍රතිපදාව පිළලා දෙන්න. පිළලා දෙමිට ඉස්ලාම් බුදුජානන්සේ ශාසනය පටන් අරගන්නේ සීල ශික්ෂාවෙන්. පටන් අරගන්නේ සීල ශික්ෂාවෙන්. සීල ශික්ෂාව දෙකේන සතුම් මැරීම හොඳ නෑ. උඹ මැරෙන්න කැමති නැත්නම් අනික් කටේ මරණ සතු කැමති නෑ. උඹ තමන්ගේ වස්තුවට කැමති වගේම වස්තු හිමේ වස්තුවට කැමති. ඒකට බයක් ඇති කරන්න එපා. ඒ වගේම කාම වස්තු හිමියා. ඒක නැති වෙච්චාම ඇති වෙන අවනම්බුව මරණයටත් එහායි මනුස්සයාට. ඒ නිසා කාම වස්තු මිත්‍යාචාර කරන්න එපා. බරුව කියලා මේ සත්‍යන පරිසත්‍යන පාවිච්චි කරන්න එපයි කියලා ඒ අර අත්තන්තම පරන්තම නොවීමේ ප්‍රතිපදාව හොයන කෙනාට එම නැත්තම් ප්‍රගතියක් දියුණුවක් ඔසවා තැබීමක් හොයන කෙනාට මේ සීලේ පණිවිඩය හොඳට තේරෙනවා. එහෙම නැති කෙනාට මොකටද මේ මෙච්චරලා ජයට කාලා බිලේ ඉන්න පුළුවන් කියලා මොකටද මේ සිල්පද සමාදන් වෙන්නේ? මොකටද මේ ශික්ෂාවක් කරේ දාගන්නේ කියලා අර ශික්ෂාව නැති අශික්ෂිත අනික් වැඩවලට යනවා. ඒ අය පිළිබඳව විරුද්ධ වෙන්න එපා. එහෙම යනාය පිළිබඳ විරුද්ධ වෙලා අපිට මේ ගමනේ යන්න බෑ. බුදුජානක සීන කාලෙත් එහෙම ඇත්ත හිටියා. ඔය පේස වගේ කෙනෙකුට මේ බණ කියද්දිම නැගිටලා යනවා. ඒගොල්ලෙ මොන කරන්නේ? බුදුජානක සී අනේ පොඩ්ඩක් ඉන්න ඔයා සෝවන් කරලා අරින්නම් කියලා යාපු වෙන්නේ නැහැ. යාගේ කර්ම ශක්තිය. ඒ වගේ අපිත් හිතන්න ඕනේ කොයි වෙලාවක හෝ අපට හිතුනොත් මේ අත්තන්තප පරන්තප නොව නේව අත්තන්තප න පරන්තප කියන ප්‍රතිපදාව යන්න ගියා නම් පළවෙනිම ලකුණ තමයි අපි මේ සීල ශික්ෂාවට කරන ගෞරවය. සතුන් මැරීම හොරකම් කිරීම ආදී කායික දුෂ්චර්ය වලින් වෙන් වෙලා වචී දුෂ්චර්ය වලින් වෙන්වීමේ යම් ප්‍රමාණයකට කාට හරි මෙලෝ වශයෙන් දැනටම ආනිසංශ ලැබිලා තියෙනවා නම් අපි කියනවා සීලෙන් වෙච්ච සීතල ගතිය කියලා. සීලෙන් වෙච්ච හික්මීම කියලා සදාචාරය කියලා. එහෙම නැත්නම් ඔසවා තැබීම කියලා. මේ සිල් දකින්න කෙනෙකුට ඒක තේරිලා නැත්තම් මම සිල්ලකම නිසා මට මේ විදිහේ බය දුරු වීමක් ඇති වුණා. මට ඕනේ සභාවකට, ඕනේ තලයකට, බ්‍රහ්ම සභාවකට, දේව සභාවකට, සංඝ සභාවකට ප්‍රන්දිත සභාව බය නැතුව මට යන්න පුළුවන්. මොකද මට සීල තියෙනවා කියන ඒ තෙද, ඒ කියන විපිලිසර නැතිද කියන තේරලා නැත්තම් අපි ඉදිරියට ගිහිල්ලා නැහැ. ඒ මොකද ඒක කවුරුත් දෙන එකක් නෙමෙයි. Tamanda තේරෙන්න ඕනේ අභය. මනසිල් අද කඩල ප්‍රකාරයක් තියෙනවා. දැන් නොකඩන කාලයක් තියෙනවා. ඒ නිසා මට එදාට වැඩිය අද යම් ප්‍රමාණයකට ව්‍යක්ත බවක් ප්‍රතිබල ගතියක් ඒ වගේම
අන්‍ය විහිිත නොවන ගතියක් ආවනම් එයාට ඒ කියන්නේ ඔන්න අත්තන්තප නොවන පරන්තප නොවන ගමනේ ඉස්සරහ ගමනක් තියෙනවා. ඒ කෙනාට විතරක් සරුවචාන්සේ සඳහන් කරනවා යම් වෙලාවක කය වචන දෙක ඉක්මවල ගිය හිත හදනවයි කියන වැඩේ. එහෙම නැත්නම් භාවනාව කියන වැඩේට සුදුස්සෙක් වෙනවා. ඒ සුදුසුක් වීම සඳහා බුදුජානසී දීර්ඝ ප්‍රතිපදාවක් පෙන්නලා තියෙනවා. අපි කියන එකට භාවනා ලෝකය කියලා. ඒකෙදී අපි ප්‍රධානම ක්‍රියා මාර්ගය එහෙම නැත්නම් අපි කියන ප්‍රතිපදාව තියෙන්නේ මේ හිතේ පැන නගින මේ නීවරණ කියන මධ්‍යම ප්‍රමාණයේ කෙලෙස් එක අපි කරන මේ සටන මූණට මූණ දාලා කරන සටන. ඒකෙන් අර සතුන් මරන හොරකම් කරනවා කියන්නේ වීතික්කම භූමිය නෙවෙයි කතා කරන්නේ. ඒකේ යම් ආනිසංසයක් විඳලා ඒක තහවුරු කරගෙන එයා ඉදිරියට යනවා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අපට දෙන්නේ බුදුරජාණන් අපට උගන්වන්නේ භාවනා වශයෙන් අපේ හිත නානා අරමුණු විශ්ේ දුවන තාක් අත්තන්තපයි පරන්තපයි. අපේ හිත නානා අරමුණු විශ්ේ දුවන තාක් අත්තන්තප පරන්තප. හැබැයි දුවන්නේ මගේ ඕනකමට එම නෙවෙයි. ඒ කවුරක්වත් පශ්චාත්තාපෙන්න එපා. මේ හිත එක තැනක ඉන්න තුව අශික්ෂිතව දුවන්නේ මගේ වැරද්දක් කියලා. ඒක තමයි හිත කියන්නේ ඕකට තමයි. ඉතින් ඒක මට්ටමකට අවශ්‍ය චිත්ත මට්ටමකට පත් වුණාට පස්සේ ඒ කෙලස් ගලන දිහාට යනවා. ආන්න මේක දැනගෙන එහෙම නැති යම් ස්ථාවරයක් යම් පදට්ටාණයක් යම් පිහිටීමක් ලබා ගැනීම තමයි ඔය භාවනා ලෝකෙදී අපි කරන්නේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හැම තැනම දුවන හිත අද්දකී හැකි උදාසීන නික්ලස් එක අරමුණක නැවත නැතුව යොදවන්නේ කියලා. හැම තැනම පණින හිත අපි කියන එකට වඳුරු හිත කියලා. එහෙම නැත්නම් කැලින් ගනලා ගම්මැද්ද බැඳගත්ත කුළුමි හරගේ හිත. ආනේ හිත පුළුවන්ද කියලා අහනවා උත්සාහ කරලා බලන්න අපන්නක ප්‍රතිපදාවේ නේවත්තන්තබ න පරන්තප කියන විදිහට එක චිත්තක් එකම අරමුණේ චිත්තක්ෂණ දෙකක් තියන්න පුළුවන්ද කියලා. අරම චිත්තක්ෂණේ චිත්තක්ෂණ පයින් හිත එකම අරමුණක චිත්තක්ෂණ දෙකක් තියන්න පුළුවන්ද කියලා. ඉතින් තමයි අපි මේ සුදු ඇඳගෙන සිල් සමාදන් වෙලා බෝමලුවකට ගිහිල්ලා ගහක් මුල වාඩි වෙලා අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ නන්නත්තර වෙලා තියෙන හිත නානත් සංඥා නානත් කායා කියලා එකට කියන අපි සිංහල කියන්නේ නන්නතර වෙලයි කිය. නන්නතර වෙච්ච හිත දිහා බලලා ඕගෙන පශ්චාත්තාප වෙන්න එපා. ඒ නන්නතර වෙන හිත එක තිප්පලක එක කර්මස්ථානයක එක නිමිත්තක චිත්තක්ෂණ දෙකක් ඉන්න පුළුවන්ද කියලා බලන එකයි අපි මේ කරන් දෙන අභියෝගය. එතකොට මේ උගාවක් දඟලන වෙහෙස වෙන හිත එමු නැත්තම් අරමුණක් නැතුව එල්ලයක් නැතුව දුවන මේ හිත වඳුරු හිත මේ එක අරමුණක චිත්තක්ෂණ දෙකක් පවත්වන්න පුළුවන්කම උත්සාහ කරලා බැලීමට සීල ශික්ෂාව කියන්නේ. ඒකට කියන්නේ සමාධි ශික්ෂාව කියලා. සීල ශික්ෂාවෙන් යම් ප්‍රමාණයක් අපිට බය නැතිවීම කියන මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් ආනිසංසය ලැබෙනා වගේ යම් වෙලාවක අපි මේ සමාධි ශික්ෂාවට උර දීලා සමාධි ශික්ෂාවට ලයි දීලා කටයුතු කරනකොට එකම අරමුණක චිත්තක්ෂණ දෙක තුනක් හතරක් පහක් ඉන්න පුළුවන් වෙනකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා. අර නිවන මුවා කරමින් හිටිය ඒ නීවරණ ධර්ම එකම අරමුණක චිත්තක්ෂණ දෙකක් පවත්නකොට ඉන්න බෑ. ඒක කවුරක්වත් හිතන්නේ නෑ. අද අපේ පොඩි ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න අහලා තිබුණා. එහෙම මේ එක දිගට සතිය පැවැත්වීමෙන් එහෙම නැත්නම් මේ අරමුණු එක මාරමුණේ චිත්තක්ෂණ කීපයක් පැවැත්වීමෙන් අපිට සිද්ධ වෙන කුසලයේ නැත්නම් සිද්ධ වෙන ආනිසංස මොනවාද කියලා ඒක ආධුනිකයට තේරෙන්නේ නැහැ. ඒසයට බුදු කෙනෙක් අදහන්න ඕනේ. ධර්මයේ අදහන්න ඕනේ. ඒක කරන පිරිස අදහන්න ඕනේ. උත්සාහයක් කරන්න ඕනේ. උත්සාහ කරන්නේ නිකන් ඉන්නනේ. දැන් සීලෙදිත් කරන්නේ නොකරන එකක් නේ. සතුන් නොමර සිටීමන්නේ සතුන් හොරකම් නොකර සිටීමන්නේ කාමීත්‍යචාරය නොකර සිටීමක් නේ. බොරු කේලම් හිසචන පරිසෝචන නේ. දැන් හිතට කියනවා කය ඒ විදිහට කීකරු කරගත්තට පස්සේ ආම්බම් කරගත්තට පස්සේ හිතට කියනවා උඹ නටබන්. ඒ මේ අර පය දාච්ච බල්ලෙක් වාගේ, වලිග ගිනිදිබ හනුමා වාගේ, පිස්සු වැංචි රිලෙවෙක් වාගේ, කැලින් ගනලා එළිය බැඳගත්ත මීහරකෙක් වගේ නටන මේ හිත දිහා බලාන ඉඳලා හිත කියනවා උඹට ওই තියෙන අත්තන්තප පරන්තප දෙක තමයි ඔපේන්නේ. උඹට පුළුවන් ද එක චිත්තක්ෂණ
එකම අරමුණේ චිත්තක්ෂණ දෙක පවත්තන්නේ. ඒ සඳහා උඩගිටි දෙන්න එපා. දඟලන්න දෙන්න එපා. කවදා හරි කහට හරි එකම අරමුණේ චිත්තක්ෂණ දෙක පවත්තන්න බුලුවන් වුණා නම් මේ ස්වභාවයේ ඉන්නවනේ තිය එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒකට ගෑනු පිටිමකම බලපානවද කියලා බලන්න. උගත්කම බලපානවද කියලා බලන්න. වයස බලපානවද කියලා බලන්න. ඒක පුදුමාකාර ජප මන්ත්‍රයක්. මේකට මේ සමාජයේ දින කිසිම තරතිරමක් බලපාන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. දැන් කවුරු හරි හිතාගත්තොත් මේ බුදුහාමුදුර ලෝකේ පහනවා මට manussත්ත්ව පටලාවේ ලැබුණා මං ක්ෂණ සම්පත්‍ය උපේනවා. ඒක මරුණේ මං චිත්තක්ෂණ දෙක තුනක් හදන්න හදනවා. කාටවත් මට වළක්වන්න පුළුවන්ද කියලා බලන්න. එහෙනම් මං අදිෂ්ඨානයක් ගන්න එක. ඒකෙම කාටද අදිෂ්ඨානයක් ගන්නන්න පුළුවන්ද මන් ඒත් බෑ. බුදුජානන්සට ඕන වෙන්නේ නැති මේ දේවදත්තට මේක කියලා දෙන්නේ. සුපර් බුද්ධ රජුරණ කියලා දෙන්නේ. වෙන්නේ නැහැ. බුදුජානක රාහුල පුංචි කුමාරයාට පොඩි උපක්‍රමයක් දැම්මා. නන්දහාමුදුරන්ට නන්ද කුමාරට පොඩි උපක්‍රමයක් දැම්මා. අරක කරන්න බෑ. පිළේ යටට කලයක් නැමුවත් නොපිරේ කලයේ 60 පැයකින් බැලුවා කියලා දෙනවා. කලිය මුලින් නම්ල තිබුණා පිළේට. කල් දාවත් ඔතන හිටින එක උඩුගුරු කරන්න. මේ බුදුරජාණන් වහන්සේ මේ අත්තන්තප නොවන පරන්තප නොවන මේ දේශනාව කරන්නේ උඩුගුරු වෙච්ච කලවලට. යටකුරු විච්ච වැඩ කළ වැඩක් නැහැ. උඩුකුරු බව තේරෙන්නේ සීලේදී තමයි. තිබිච්ච බය ගතිය නැති වෙලා ඒ වික්ත ගතිය එනවනම් එයා තමයි සමාධියට ගියාට පස්සේ එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් පවත්වාගෙන යෑමේ හැකියාව උරගා බලනවා. බණ හරියට තේරුණා නම් ඒක මේ ළඟදී මේ ගුරුවරුන් පුහුණු කරන වැඩමුළුවකදී දීපු ප්‍රකාශයකට මම ලිව්වා සතිය මේ විදිහට එක අරමුණේ චිත්තක්ෂණ දෙක තුන පැවැත්වීමේ ගතිය සඳහා වෙන කිසිම කුසලයක් එක්ක හෙට්ටු කරන්න බෑ. සතිය හටගන්නේ සතියෙම පමණයි. ඒකට කරන උත්සාහය ඒකෙම කරන මූලික ප්‍රයත්නෙමයි සතිය පණගන්න. ඒ නිසා වෙන සීල කුසල කෙරුවට සමාධි කුසලේ ආනිසංස ලැබෙන්නේ නෑ. වෙන දේවල් කෙරුවට හරිනේ. ඒකම කරන්න ඕන කරන හැම කෙනා පටන් ගන්නකොට වරද්දන. ඒ නිසා හරිම අහිංසක ප්‍රයත්නයක් තියෙන මෙතන. සත්‍ය පිටුම සදා උත්සාහ කරන ක්ෂණ සම්පත්‍ති ලබන්න උත්සාහ කරන අරමුණක නැවත නැවත හිතපත් ගන්න උත්සාහ කරන පටන් ගන්නකොට කාගේ හරි ළඟ ඔලමලකම තියෙනවනම් මාන්නකාරකම තියෙනවනම් ඒ වැඩේ සත්ත පහක වැඩක් වෙන්නේ අහිංසකව දෙවනි භාෂාව ඉගෙන ගන්න හදන වැඩිහිටියෙක් වාගේ දුනුවායක් එල්ලෙට වෙරි කියන්න උත්සාහ කරනවා වගේ හරියට එල්ලෙට වෙරි තියෙන දඩයක්කාරයෙක් වගේ කරලා 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 ගිය දවසක තමයි අපිට එක දිගට එකම එල්ලේට උණ්ඩ දෙකක් ඊතල දෙකක් ගහගන්න පුළුවන් වෙන්නේ. ඒක සඳහා බුදුරජාණන් වහන්සේත් අන්තිම භවෙත් උත්සාහය කරා. අපිත් ඒක කෙරුවොත් කවදා හරි දැන දැක දැක කාට හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් මගේ හිත දැන් එකම අරමුණේ චිත්තක්ෂණ කීපයක් පැවතුණයි කියලා ඒක නාගින් ඇහුවොත් කොහොමද ඒක ලබා ගත්තේ කියලා යමක් නොකර සිටීමේ ඒ පයින් හිතට උඩගිනි දෙන්න එපා. අඩුගානේ පයින් හිත ගැන පශ්චාත්තාවවත් වෙන්න එපා. ආහන්නේම කර කර ඉන්නකොට බුදුරජාණන් ශ්‍රී සඳහන් කරනවා ඒ කෙනාට සීල ශික්ෂාවෙන් ඉහළට ගිහිල්ලා මේ අත්තන්තප පරන්තප නොවීම සඳහා සමාධි ශික්ෂාව හරියියොත් සන්තෝචේව පනීතෝච ආසේචන කෝච සුකෝච විහාරෝච කියලා සාන්ත ප්‍රනීත බවක් හිතට තේරෙන පටන් ගන්නවා. සුඛ විහරණේ කියලා එකට කියනවා. ඒකට කියනවා ඉඳුන් හිටුම් පහසුකම කියලාත් කියතහැකි. දැන් අපි මේ මුළු ලෝකෙම මේ නටන්නේ සුඛ උපභෝගීත්වයටනේ. අපි ඒක හිතන්නේ සුඛ උපභෝග වස්තු වලක තියෙන කියලා. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි යාන වාහන කියලා. දැන් මෙතන මේ බුදුරජාණන්සේ අරන් දෙන්නේ මේ සුඛ උපභෝගීත්වේ සන්තෝෂේව පනීතෝච ආසේචන කෝච සුකෝච විහාරෝච යමක් නොකර පයින හිත එක අරමුණක තැන්පත් කිරීමෙන් තමයි මේක ලැබෙන්නේ කියලා. මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට දෙන අපි ළඟ දැනටමත් තියෙන නිදානේ බුදලිය. හිත ඇතුළත නතර වෙච්ච දවසේ එකම අරමුණේ දිගට ගිය දවසේ අපි මෙතෙක් ජීවිතේ උත්සාහ කරන්න හදපු සියලු උපභෝග වස්තු පරිභෝග වස්තු වලට වැඩිය පුදුමාකාර පිරිච්ච ගතියක් පුදුමාකාර සාසනික සම්පත්‍ති කරගතියක් තේරෙනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා සමත භාවනා උගන්වනකොට යම් කිසි කෙනෙකුට දැක දැක දැන දැන
ඒ තුන්වෙනි ධ්‍යානයකට සමවැදිලා විතක්ක ਵਿਚාර ප්‍රීති නැති සුඛ ඒකාග්‍රතාව නැමැති මේ ප්‍රණීත ධ්‍යානාංග දෙක පමණක් ඇති තුන්වෙනි ධ්‍යානයට සමවැදුණා නම් ඕක තමයි මෙලොව තියෙන බ්‍රහ්ම ලෝකේ ඉහළම සැප. අපි තාම සමතේ. මෙන්න මෙතෙන්ද ගිය කෙනාට තේරෙනවා අපි මේ කාම ලෝකේ ඉන්න තාක්කල් අත්තන්තව පරන්තව වෙන තාක්කල් අපේ තියෙන පහත්ම ගති ටික විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ ළඟ තියෙන උර්ග ගති තියෙනවා අපි පරිණාමයේදී ඉතුරු වෙලා ආපු තිරිසං ගති තියෙනවා අපේ හිතේ. උර්ග ගති තියෙනවා. එක එක ලේපිට තියලා හක්ක තියලා කන ගති තියෙනවා. අන්නේ ටිකෙන් තමයි වැඩේ යන්නේ. ආන්නේ ටික ඉක්මවලා අපි ඩිංගිත්තක් සමාධි ශික්ෂාව ක්‍රියාත්මක වෙනකොට තේරෙනවා ඒ හරහා ලබන්න පුළුවන් සුඛය තමයි බුදුරජාණන්සේ රාහුල පුංචි කුමාරට දෙන්න ඕන උනේ. ඒ සුඛය තමයි නන්ද හාමුදුරන්ට දුන්නේ ජනපද කල්යාණයටත් වඩා. හෙට හම්බෙන යුවරජ තන්ත්‍රයටත් වඩා. මේ සිටුමල් ගාවක් මාලිගාවක් හම්බෙනවා ඒකටත් වඩා මේ තුනම දැන් උනත් ඒක කෙරුවා නම් මෙතන ඉන්න කාට හරි මේ හෙට බඳින්නද්දී ගෙටක වදින්න තියදී යුරජ තනතුරු එම්පවානි මන්ත්‍රීකමක් හරි නැති කරලා ගියා නම් එහෙම නඩු දානවනේ. මෙච්චර අමාරුවෙන් හොයාගත්ත එක තියදී බුදුහමර කරපුදී. නිසා ඒක නිසා කියනවා නවදලි හේනක පෑප වඳිරුව ලෙස වමන් නුවණින් සලකා මා පෙන්කල ජනපද කල්යාණිට හිමියනි මට කළ නොහැක නිගා. බුදුහමර යන පාරක යන්න මම යන්නේ ජනපද කල්යාණිකාට. නන්දකුමාරය කිව්වේ පුලුටු වෙන්දිරයක් කියලා. ඒ පුලුටු වෙන්දිරට ප්‍රේම කරන එක තමයි අත්තන්තම කියන්නේ. පරන්තම කියන්නේ. අත්තන්තම පරන්තම කියන්නේ. බුදුරජාණන්සේ ජනපද කල්යාණිකේ හිත මේ බැඳිච්ච රාගය කැඩුවේ ඊට වැඩිය ලස්සන සුරංගනාවේ පෙන්නලා. කිව්ව සුරංගනාවට හිත බඳින්න 500ක් දෙනවා. පුළුවන් නම් ධ්‍යානයක් ලැබලා ගන්න. උදේ නැති කරපු උපමාව. නම දැන් අපි තාම විචක්ෂණව කියනවා. බෑබෑ නවදලි හේනක පෑව වැඳිරුව ලෙස නුවණින් වොමන් සලකා මා බෙම්කල ජනපද කල්යාණීට හිමියනි මට කළ නොහැක නික. ඉතින් බුදුරජාණන් කියනවා බම්බු ගානින් කියලා බුදුන්සේ යනවා. වෙන මොනවා කරන්නේ? අපි නන්දහමතුරු එහෙම කරේ නෑ. නන්දහමතුරු දැක්කේ පුලුටු වැඳිවි. අපිට බෑ. අපිට මේ ලැබෙන ධ්‍යාන සර්කය හෝ ඒකාර්මුණක චිත්තක්ෂණ දෙක තුනක් පවත්තන ගතිය හෝ යම් සමාජ සුඛයක් ලැබිච්චහම මේ එදිනදා ජීවිතයේ තියෙන එක වෙනස් කරලා නව ජීවන රටාවක් හදාගන්න අලුත් සම්මා ආජීවයක් සකස් කරගන්න අපිට බෑ. මම ඒකට කියනවා පෙරබිම්මදි කියලා. නැත්නම් මේ ඉන කවුරුවක්වත් අමාරු නැට එක චිත්තක්ෂණයක චිත්තක්ෂණ කීපයක් ඒ කාරණොඩ පවත්ත ගැනීම අසාර්ථක පිරිසක් නෙවෙයි මේ. නමුත් ඒකට අනුග්‍රහ කරන්න ඇති දන්නේ නැහැ. ක්ෂණ සම්පත්තිය ලැබිච්ච එක ඉක්මවලා උපේලා සපේලා ගන්න දන්නේ නැහැ. ඒ නිසා බුදුසසුන සඳහන් කරනවා කනෝ වේමා උපජ්ජක අහෝ ක්ෂණ සම්පත්තිය මා ඉක්මවනෝ යාවා. මට මෙච්චර ලැබිච්ච සීල ශික්ෂාවෙන් ලැබිච්ච ආනිසංස සමාධි ශික්ෂාවෙන් ලැබෙන ආනිසංස තබා නැවතත් අත්තන්තප පරන්තප තැනට නැත්නම් ජනපද කල්යාණීට එහෙම නැත්නම් ලැබෙන යුරජ තනතුරට එහෙම නැත්නම් අර අතහැරලා ආපු සිටු තනතුරට මාලිගාවට හිත නොයාවා මේ ලැබිච්ච චිත්තක්ෂණේ දිගට පවත්වාගෙන යාවා කියන ඇත්ත වශයෙන්ම මේ අපන්නක සූත්‍රයේ බුදුහන්සේ ආමන්ත්‍රණය කරන ඔන්නෝය සුළු පිළිසක මේ සීල ශික්ෂාව පිළිබඳව අගය කරන තැනක් නෙවෙයි මේක. සමාධි ශික්ෂාවේ යම් ආනිසංස ලැබලා මෙච්චර වගකීම් තියෙද්දි මෙච්චර කැපකිරීම කරලා මෙච්චර මිනිසු නරක වැඩ කරද්දී මේ සුළු පිටිසක් මේ වගේ තැනකට ඇවිල්ලා විනාඩි 5-10ක් හරි කරන භාවනා කරලා කය වචන තැම්පත් කරලා හිතත් තැම්පත් කරපු චිත්තක්ෂණයක් දැක්කට පස්සේ ඒ කිනාට ඒකට අනුග්‍රහ කරන්න තීරෙන්නේ නැත්තම් ඒකත් බුදුරජාණන් වහන්සේ වාක්‍යෙමට යන. ඒ බුරුමේ ඒ ශාංශ අපත්තලම හිටන්නේ අවුරුද්දක් විතර වෙනවා. ඒ ශාංශිකේ වැඩමුළුවට මම දවස් 10ක් විතර සම්බන්ධ වෙනවා. දවස් 60ක වැඩපිළිවෙලක් තියෙන්නේ. අන්තිම වාර දෙකේදී මේ ශාංශික කියනවා යෝගාවචරයේකට කමඨහන දුන්නට පස්සේ ඒ යෝගාවචරගේ හිත මේ කමඨහනෙම දිගට පවත්වාගනී කියලා හිතන්නවත් බැරි තරම් දුෂ්කර කාරණාවක් මේ කියලා. ඒ නිසා අපි යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්නේ අසාධාරණ
වගකීම් භාරයක්. යම් හේකින් යම් හේකින් යෝගාවචරිකුට මෙහෙම එකම අරමුණේ චිත්තක්ෂණ දෙක තුනක් පාත්තාගෙන යන්න ඕනකම තියෙද්දි කරගන්න බැරි නම් ඒක යෝගාවචරයේ දෝෂයක් නෙමෙයි කර්මස්ථානාචාර විරසීර 100ක් වගේ කියන්නේ. කොච්චර වගේ කීමෙන්ද කතා කරන්න කියලා බලන්න. යම් යෝගාවචරිකුට අවශ්‍යයි අත්තන්තප නොවි පරන්තප නොවි මේ සමාධි ශික්ෂාව ඇති කරන්න. එයා උත්සාහ කරනවා. උත්සාහ කරනකොට වර්ධිනවා. පොඩි ආම්තු ලියනවා. මේ භාවනා කරන්න ගියාම ඇඟ රිදින්න ගන්නවා. භාවනා කරන්න ගියාම නිදිමත එනවා. මේ දෙකයි ලියලා තියෙන 60ක් 70ක් තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දී මේ යෝගාවචරය නැවත නැවතත් භාවනා නොකරනවා නම් කිසිසේත්ම යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි කර්මස්ථානාචාරිවරයාට කාරණාව හේතු කරලා දීලා නැතිකමේ දෝෂේ. එනිසා ඒ සෝන්සේ පණ තියනකම් හැමදාම යෝගාවචරගේ පැත්තෙන් බැලලා ආප්ත උපදේශ සහ උපමාන හදලා දුන්නා. ඔබට ඕනේ නම් මෙතෙන් යන්න ඕනේ නම් මෙන්න උපකරණ ආයුධ ටික. මෙන්න ගමන් මල්ල කියලා මම දැකලා නැහැ ඉච්ඡර කරුණාවන්ත මනසක් හදවතක් මේ මුළු මානව ප්‍රජාව. යම් කිසි කෙනෙකුට ඕනේ නම් අත්‍යන්තප නොවි. යම් කිසි කෙනෙකුට ඕන නම් පරන්තප නොවි. යන්න හදන වෙලාවේ ඈතම ඈත බලනවා දැක්කොත් ළඟට ගිහිල්ලා තනෙන් කිරිපෝන මවක් වගේ ආයුධ උපකරණ සකස් කරලා දීලා ක්‍රමශාවිදි කියලා දීලා අනේ පුතේ ඔක උඹේ දෝෂයක් නෙවෙයි ඔක මගේ දෝෂේ මට උඹට මේක කියා ගන්න බැරි වුණානේ කියලා අන්න එහෙම තමයි බුදුරජාන් වහන්සේ බුද්ධෝ හම් බෝධි ස්වාමි මුත්තෝ හම් මොචේ පරි තින්නෝ හම් තාරයි ස්වාමි තන්තාරෝගහා මහබ්බයා කියලා මම මේකේ කොට වෙනවා ඒකට වෙලා යන්න කැමති අයට විතරයි බුදුහාමර කතා කරන්නේ ඒකට කරනවා මම තරණය කරනවා මම තරණය කරනවා මම නිවෙනවා මම නිවවනවායි කියලා පුතේනසී ගත්ත ඒ කැක්කුම අපේ අම්මට නෑ අපේ තාත්තා අප්පච්චිට නෑ මට උගන්නපු ගුරුවරු මෙතන හිටියත් මං කියන උන්දලා දන්නේ නෑ දන්නේ නැත්නම් කොහොමද දෙන්නේ අප්පච්චි ළඟට ගිහිල්ලා මං තනින් කිරි දීපුවා කිව්වට අප්පච්චි දෙන්නේ අම්මටත් හැමදාම කිරි නෑනේ බුදුරජාණන්සේ එහෙම නෙවෙයි සතහට වෙන බව දුකට වේදානන් නැත්නම් අපේ මව් දැන් තේ පුදුමාකාර උපමාන හදලා දුන්නා. අද වෙනකන් මේ තේරවාද ක්‍රමයේ ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා මේ භාවනා කරන ඇයි කියලා දෙනවා. ඇත්ත මන් දන්න ඕගොල්ලන්ට අත්‍යන්තප වෙන්න නැතුව පරන්තප නොවි නේවත් අන්තප නව පරන්තප වෙන්න වෙනවා. කැමති. ඔත් උපමාන නැහැ. මම උපම් පුල්ලුවන් තාලෙන් හදලා දෙන්නා. බලාපොරොත්තු වෙන්න බෑ යෝගාවචරයෙන් එහෙම දෙයක්. යාමේ ජීවල කපාගෙන උත්සාහ කරන කෙනෙක් ඉදිරියට යන්න ආන්නේ උපමාන හදලා දෙන එක තමයි බුදුහාමුදුරන්ගේ තියෙනේ පුදුල් මනස. හැබැයි මේක නෙවෙයි සාසනේ පරමාර්ථය. අපි යම් හේකින් හිතමු සන්තෝෂය පනීතෝච සුකෝච විහාරෝච කියලා ඔය ධ්‍යාන සුඛේ ලැබුවත් එයාට විතරයි ලෝකෙදියා බලන්න පුළුවන්කම හම්බෙන්නේ. නමුත් හැබැයි ගොඩ වෙලා නැතා. තාම එයාට නිශ්චිත සාරසපයක් ලැබිලා නැහැ. හැබැයි ලබන්න පුළුවන් බව තේරෙනවා. යහට ඒකට තියෙනවා මේ ඕලාරික අත්තපටිලාභය කියලා මේ රණ්ඩු සතුල් කරන චලා විවාද කරන ජීවිතයකුත් තියෙනවා. ඊට පස්සේ මේ අරමුණක හිත පැවැත්වීමෙන් ලබන්න පුළුවන් රූප ධාන කියලා මනෝමය අත්තපටිලාභයකුත් තියෙනවා. මේක ගොඩාක් දිනු කරාට පස්සේ අරූපීව ගෙහිලා සංඥාමය අත්තපටිලාභයට ගියාට පස්සේ තියෙනවා මේ ලෝකය කියන්නේ මුලාවක්, හීනයක්, මිරිඟුවක්, ලාලිත්‍යයක්, මවාගත් කෝලමක්. සඤ්ඤා විපල්ලාසය මේ සඤ්ඤාව නිත්‍ය කරලා අල්ලගෙන තමයි මේ රණ්ඩු කරන්නේ. එතකොට අත්තන්තව පරන්තව මේ සඤ්ඤා මට්ටමට අඩු කරනවා කියන එක ලේසි නෑ. සර්වචනාන්තේ දැක්කා අර කාරාමුද්ද කරාම් පුත්‍ර ළඟට ඒ සඤ්ඤා මට්ටමට නම් අඩු කරලා තිබුණා. අරූපී ධ්‍යාන ලැබලා තිබුණා. ඒත් අහුවෙලා තිබුණා. බුදුජානන්තින් එහාට පැන්නා කිං කුසල ගවේෂි කිං සත්‍ය ගවේෂි කියලා සංඥා මට්ටමට යනකම් මේක අඩු කරන්නේ නැතුව අපේ අතහැරීම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. අතහැරීම සඳහා තියෙන ක්‍රමේ තමයි මේ පවු කිරීමෙන් වළකින එක. එහෙම නැත්නම් මේ ක්‍රියාශක්ති අපි කියන ක්‍රියාශක්ති මැවෙන්නේ චේතනාවමගේ. එහෙම නැත්නම් සංස්කාරමති. එනිසා ඒ සබ්බී සංඛාරා දුක්ඛා කියලා මේ සංස්කරණයක් නොකර වාඩි වෙලා අඟපත අතපය හොල්ලන්නේ නැතුව වාඩි වෙලා යමක් නොකර සිටීමට ඉගෙන ගන්න මේ සමත ශික්ෂාව පවා මිනිස්සෙක ශිෂ්ටාචාර කරපු බරවතල අභියෝගයක්.
මේ පහුගිය අවුරුදු 30-40 විශාල පිරිසක් එතෙන්ට ආවා. ඒ ශික්ෂාව ඇති කරගත්තා. ඊට පස්සේ ඒගොල්ලන් කියනවා අරූප ධ්‍යාන මට්ටමකට ගෙනියන්න. ඒක මේ මං කියන්නේ සමත ධ්‍යාන නෙවෙයි. විපස්සනාවෙන් කෙරුවට පස්සේ තේරෙනවා අපි මේ ඕලාරික අත්පටිලාභේ ඉන්නකම් උර්ග ජීවිතයක් වගේ ගත කරන්නේ. නමුත් යම් දවසක මේක ඉදිරියට ගිය ගමන් අපිට තේරෙනවා මේ හුලඟ වගේ ඉන්න පුළුවන් අපිට, නොගෙටි ඉන්න පුළුවන් අපට, එහෙම නැත්නම් විරුද්ධ වෙන්නේ නැතුව ඉන්න පුළුවන් අපට, අරගල කරන්නේ නැතුව ඉන්න පුළුවන් අපට, සාමීචි ප්‍රතිපන්නව කවුරුක් කියන්නේ පිළි අරගෙන ඉන්න පුළුවන් අපට, මේ තරම් විදිහට අත්තන්තප පරන්තප වෙන්න හේතු වෙලා තියෙන්නේ අපේ ශික්ෂාන ධර්ම, සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කරපු නැති නිසා. ඔත් කරගෙන කරගෙන යනකොට අපි ක්‍රමයෙන් අර කියන බුදුජානන්සේගේ අරහං ආදී ගුණ වලට කිට්ටු කරනවා. කිට්ටු කරාට පස්සේ ආඩ තීරණ පටන් අර ගන්නවා මෙලවදීම ඔයි කියන දෙවියන් වහන්සේ දෙන එකක් නෙවෙයි, අනුන් කරන එකක් නෙවෙයි, තමන්ගෙම තියෙන මේ විසුද්ධි කෙලස් කපහැරීමේ ක්‍රමය නිසා ඇත්තටම තමන් තුළ දැනටමත් තියෙන එකක් වෙන්කොට හඳුන ගැනීමක් විතරයි නිවනින් කෙරෙන්නේ. කවුරු හරි හිතනවා නම් නිවන් ලැබනකොට පිටි මොනවද ලැබෙනවයි කියලා මං කියනවා පැහැදිලිවම පටලවාගෙන තියෙනවා. මේ බඹයක් පමණ වෙන සංඥීමි සමනකේ මනසක් ඇති සංඥාවක් ඇති මේ කයේම තියෙන එකක්. මේක කලවම් වෙච්චාම ඒකට අපි අරහං කියන්නේ නිර්මල වෙච්ච ගමන් අරහං කියනවා. ඒ නිසා ඔක්කොමල තුල මේ නිවන් ලැබීමේ හැකියාව තියෙන බවට දේශනා කරපු එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුජානනාංශයේ කොච්චරද කියනවා බුදුරජාණන්සේ කීප වතාවක් දේශනා කරා මම මිනිස්සෙක් කියලා. මිනිස්සු ලෑස්තුන බුදුරජාණන්සේ දීපියත්තට වත් කරා. මිනිස්සු ලෑස්තුන බුදුහාමුදුරුවෝ ගන්ධර්වෙක් කරා. බ්‍රහ්මීක් කරා. ඉන්ද්‍රජාලෙක් මම මිනිස්සෙක් කියලා නිසා හැම කෙනෙකුටම ආරාධනාවක් තියෙනවා. Taman ඉන්නේ සීල ශික්ෂාවේ නම් දැන් මෙහෙම කියමු. Taman නැත්තම් සීල ශික්ෂාවේ කරුණා කරලා අභයපිනිස සීල ශික්ෂා පිටාන. එතන අදි සීල ශික්ෂා පිටාන. පිටිපු සීල ශික්ෂාවෙන් යම් අභයක් අද්දකලා තියෙනවනම් සමාධි ශික්ෂාවට නැගෙයි. සමාධි ශික්ෂාට කියන්නේ චිත්ත භාවනා කියලා. ඒක අදි චිත්ත භාවනාව කරගන්න. ඊට පස්සේ ප්‍රඥා භාවනාව තියෙන්නේ. ඒක තමයි අදි ප්‍රඥා භාවනාවේ මුළු ප්‍රතිපදාව පුරාවටම තියෙන්නේ අකිරිය. ක්‍රියාශක්තියක් නෙවෙයි. ඒ නිසා අපි මේ නැවැත්වීමේ ක්‍රියාවක් කරගෙන යනවා. එහෙම නැත්නම් ක්ෂය කිරීමේ ක්‍රමයක්, වැය කිරීමේ ක්‍රමයක් කරන නිසා අද වගේ දවසක අපිට බුදුරජාණන් වහන්සේ කරන්න පෙන්වන්න හදන මේ ධර්මතාවය, එතන මේ ප්‍රතිපදාව අපි මේ කරගෙන ගිහිල්ලා තියෙන ශික්ෂාව තවදුරටත් ඉදිරියට ගෙන යෑම කරන්න තියෙන්නේ. ක්‍රියාකාරකම් වලට වඩා ක්‍රියාකාරකම් කිරීමට වඩා ක්‍රියාකාරකම් නොකර සිටීම, එහෙම නැත්නම් සබ්බ පාපස්ස අකරණම් කියන පැත්තෙන් ඒකට ගොඩ දෙනෙක් කැමති නැහැ. ඒක කවදාකවත් ජනප්‍රිය වෙන්නේ නැහැ. කවදාකවත් බහුදෙනා මතයට යන්නේ නැහැ. ඒ නිසා කාට කාටත් මේ කාරණාව තේරුම් අරගෙන තමන් කරගෙන යන මේ ශික්ෂාව තව ඉදිරියට යෑමෙන් නිකන් සාමාන්‍ය කියනනම් අවිරුද්ධ භාවයේ කවුරු මොනවා කෙරුවක්වත් විරුද්ධ වෙන්න යන්න එපා. ඒ කට්ටියට කර්මානුරූපයකට උත්තර ලැබෙයි. බුදුහාමුදුරුවෝ පාර කියලා තියෙනවා. අපි කියන ගන්නේ ගන්න නැත්තම් නිකන් ඉන්න. ඒ වෙනුවෙන් Tamanට තියෙන ක්ෂණ සම්පත්තිය ඉක්මවන්නේ නැතුව එනේන චිත්තක්ෂණය මේ අභ්‍යන්තර ධාතේන්ට බාහිර ශාසෙන්ට වඩා දියුණු කර ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා, බුදුජානනාසි ගුණේට අලංකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිළු දිනාටම තෙරුවන් තරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.